නැති නිතරව ජීවිත යථාර්ථයෙන් දකින්නට තථාගත බුදුවදන දසවනට සමීප කරන පින්වත් මොහතක බෞද්ධ රූපවාහිනී නාලිකාව පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ වැඩ සිටින විහාර පරිශ්‍රයේ සිට පින්වත් ඔබ උදෙසා ගෙනෙන ධර්මදේශනාව අපි මෙලෙසින් ආරම්භ කරනවා. පවතින මේ තත්ත්වයත් එක්ක මේ දේශනාව ඉතාම සුරක්ෂිතව මේ පරිශ්‍රයේ පටිගත කරන්නට ඒ අයුරින් අපි කටයුතු සංවිධානය කරන්නට යෙදුණා. ඒ අනුව නිකවරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරස්ථානයේ සිටයි අද මේ දේශනාව අපි පටිගත කරන්නේ. දේශනා පවත්වන පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේ අපි තාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. දායක වී කටයුතු කරනවා දේශනාව විසිරුවා හරින්නට හොරණ පදිංචි දුමිනි හරින්දු ඉෂානි රශ්මි අනුෂා ප්‍රභාෂිනී තෙලිනි ගයත්‍රී එවැගේම හංවැල්ල පදිංචි බාලසූරිය පවුලේ සමාජිකයන් සඳරුවනි ජයසූරිය පවුලේ සමාජිකයන් සේපාලිකා දිසානායක පවුලේ සමාජිකයන් ඇතුළු උදයන ඒ ඇතුළු පිරිස අද මේ පින්කමට දායක වී කටයුතු කරනවා. එහෙමනම් දේශකයන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන්
අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයති භවයකින් සැනසීලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුවයි ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසය ඒ උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්දුතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළි ධම්මපද පාළි මල කියන වර්ගයට අයිති වෙන 17 වෙනි ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ බණ අහපු පිරිසක් අරමුණු කරලා නත්ති රාග සමුවග්ගි නත්ති දෝෂ සමුගහු නත්ති මෝහ සමං ජාලං නත්ති තණ්හා සමං අදි පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න එක දවසක ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් අතර බණ අහන්න ආපු තවත් 5 දෙනෙක් දක්වපු ඉරියව් පහක් සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මේ බණ අහන්න ආපු 5 දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් බණ අහන්න වාඩි වුණා ලොකු ශ්‍රද්ධාවක් තිබුණ නෙමෙයි ශ්‍රද්ධාව වගේ පේන්න තිබුණට ඒ ඇයට එක දිගට එක විදිහට ධර්ම ශ්‍රවණය කරන්න සමහර අයට බැරි වුණා එයින් බණ අහන්න වාඩි වෙච්ච එක පුද්ගලෙක් බණ අහන ගමන් ටික වෙලාවකින් හොඳට නිදාගත්තා ඉතින් අදත් බණ අහන්න ගියහම බණ අහන තැන්වල එහෙම අය ඕන තරම් දකින්න ඉන්නවා. ඉතින් ඒ වගේම මේ එක පුද්ගලෙක් නිදාගත්තා. තවත් කෙනෙක් බණ අහන ගමන් තමන්ගේ ඇඟිල්ලෙන් මේ මහ පොළොව හාරනවා. තවත් කෙනෙක් ටික වෙලාවක් බණ අහහා ඉඳලා නැගිටලා ටිකක් එතනින් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන ඒ අත්ත සොලව සොලව හිටියා. තවත් කෙනෙක් බණ අහන තැන වාඩි වෙලා නිතරම උඩ බලනවා. අහස දිහා බලනවා. අවසානෙ එක්කෙනා හොඳට බණ ඇහුවා. පුද්ගලයෝ 5 දෙනෙක්. එක්කෙනෙක් නිදි කිරනවා. එක්කෙනෙක් බිම හාරනවා එක්කෙනෙක් අත්තක් හොලවනවා අනිත් එක්කෙනා නිතර නිතර උඩ බලනවා අනිත් එක්කෙනා බණ අහනවා පින්නතුනි එදා මේ දේශනාව කරන වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේට පවන් සලමී ඒ ළඟම හිටියා මේ බණ අහන 5 දෙනාගේ මේ ඉරියව් උන්වහන්සේ හොඳට නිරීක්ෂණය කළා. අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව ඉවර කරාම ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මේ බණ අහන පිරිස අතර හිටපු පස් දෙනෙක් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. මම ඒක හොඳට දැක්කා. ස්වාමීනි එක්කෙනෙක් ටික වෙලාවක් ඉඳලා හොඳට නිදාගත්තා. අනිත් එක්කෙනා මේ ඇඟිල්ලෙන් පොළව හාරන්න පටන් ගත්තා. තව එක්කෙනෙක් නැගිටලා ටිකක් බැහැරට ගිහිල්ලා ගහක අත්තක් අල්ලගෙන සොලව සොලව ඉන්නවා මම දැක්කා. එයින් තවත් කෙනෙක් නිතර නිතර උඩ බලබල මොනවද කල්පනා කරනවා. තව එක්කෙනෙක් හොඳට වාඩි වෙලා මනවින් ධර්ම ශ්‍රවණය කළා. මේ පස් දෙනාගේ මේ වෙනසට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා, ආනන්ද ඒ අය කවුද කියලා ඔබ අඳුරනවද කියලා. ආනන්දයන් වහන්සේ සඳහන් කළා, නෑ ස්වාමී. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, ආනන්ද ඔබ දැක්කා එයින් එක්කෙනෙක් බණ අහන ගමන් නිදා වැටෙනවා. ආනන්ද දන්නවද ඒ නිදාගත්ත පුද්ගලයා ආත්ම භව 500ක්ම නාගයෙක් වෙලා තමයි ඉපදිලා හිටියේ. ඒ නාගයාගේ පුරුද්ද හොඳට නිදාගන්න එක. ඒ නාග ආත්ම 500ම ඔහු ඇති තරම් නිදාගත්තා. ඒ පුරුද්ද ඔය තියෙන්නේ කියලා ආනන්දෙන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔව් එක දිගටම ආත්ම භාව 500ක්ම නාගයෙක් වෙලා මිපදුනාද? මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද මීට පෙරත් මොවුන් මිනිස් ආත්ම භාවවල ඉපදුනා, දිව්‍ය බ්‍රහ්ම වෙලත් ඉපදුනා, නාගාදී තවත් නොයෙක් තිරිසන් ලෝකවල ඉපදිච්ච වාර සීමාවක් නැහැ. මේසා දීර්ඝ සංසාරයේ විවිධ ආත්ම භාවයන්ට මාරු වෙවි සසර ගමන් කරන මේ පුද්ගලයා එක දිගට ආත්ම භාව 500ක්ම නාග වෙලා ඉපදුනා. ආන් ඒ කාලේ නිදාගත්ත පුරුද්ද තමයි තාමත් ඔය තියෙන්නේ කියලා. එතකොට ස්වාමීනි අර බිම හාරහාර හිටපු කෙනා ගැන මොනවද කියන්නේ කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද එක දිගට ආත්ම භාව 500ක් ගැඩවිලෙක් වෙලාමයි ඉපදිලා හිටියේ. ගැඩවිලාගේ ස්වභාවය තමයි මහපොළොව හාරන එක. පෙර පුද්ගලයා වගේම මේ පුද්ගලයාත් නොයෙක් ආත්මවල මේ සංසාරයේ නොයෙක් වර ඉපදිලා ගැඩවිල් වෙලා තවත් නොයෙක් ආත්මවල ඉපදුනා. ඊට අමතරව එක දිගටම ආත්ම භාව 500ක් ගැඩවිල් කුලේම ඉපදිලා මහ පොළොව හාරහාර ජීවත් වෙච්ච පුරුද්ද ඔහු ළඟ මේ තාමත් තියෙනවා කියලා. ස්වාමීනි එතකොට අර අත්තක් අල්ලගෙන හොලව හිලව හිටපු පුජ්‍යලයා පින්නතුනි ඒ පුජ්‍යලයා ගැනත් භාග්‍යතුන් වහන්සේ අර විදිහටම පැහැදිලි කළා. මේ සසර නොයෙක් ආත්මවල ඉපදුන අහවල් ආත්මේ ඉපදුනේ නැහැ කියලා කියන්න තරම් ආත්මයක් නෑ මොවුන්ට. හැබැයි එක දිගට ආත්ම භාව 500ක් වඳුරෙක් වෙලා ඉපදිලා හිටපු පුරුද්දට තමයි ඒ අත්ත හොලව හොලව ඉන්නේ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර නිතර නිතර අහස බලාපු කෙනා ඔහුගෙන අහනකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ,
ඒ නක්ෂාස්ත්‍රකරුවේ ඔහුත් සංසාරේ නොඒක් ආත්ම භාව වලට මාරු වෙවි මාරු වෙවි සතර පායත් සුගතියත් ඉපදුනා. නක්ෂාස්ත්‍ර හදන කෙනෙක් හැටියට නොඑක් වර ඉපදුනා. ඊට අමතරව එක දිගට ආත්ම භාව 500ක් ඔහු නැකත් හදන්නෙක්ම වෙලා හිටියා. නැකත් තරු දිහා බල බල කල්පනා කර කර නක්ෂාස්ත්‍රය ගණනය කරපු නිසා ඒ පුරුද්දට ඔහු තාමත් ආස දිහා බලනවා කියලා. ස්වාමීනි, පස්වෙනි පුද්ගලයා ඔහු නම් මැනවින් බණ ඇහුවා. ඔහු ගැන මොනවද භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ? ආනන්ද, ඒ පුද්ගලයාත් සසර නොයෙක් ආත්මවල ඉපදෙමින් ඉපදෙමින් මේ සසර ගෙව්වා. තාමත් සංසාරේ කෙරවලක් නැහැ. නමුත් ඔහු එක දිගට ආත්ම භව 500ක් වේද මන්ත්‍ර හදාරන්නෙකු වෙලා ඉපදිලා හිටියා. ආන්ගේ වේද මන්ත්‍ර හදාරන කාලේ ඔහු මනා සිහි කල්පනාවෙන් ඒ වේද මන්ත්‍ර හැදෑරුවා. මෙනෙහි කළා, අර්ථය මෙනෙහි කළා. ඒ සඳහා එක තැන වාඩි වෙලා බොහෝසේ ඒ වෙනුවෙන් හිත මෙහෙයෙව්වා. ආන්ගේ පුරුද්දට තමයි එක තැන වාඩි වෙලා අර්ථයත් ධර්මයත් මැනවින් ගලපමින් ශ්‍රවණය කර කර ඔහු මැනවින්ම බණ ඇහුවේ කියලා. පින්නතුනි, බණ අහපු පස් දිනක් ළඟ තිබිච්ච විශේෂත්වයන් පහක් අපේ පින්නතුන් හිතලා බලන්න. අදත් තැනක බණ අහන්න ගියහම මේ වගේ විවිධ පුද්ගලයෝ නැද්ද කියලා අපි නිරීක්ෂණය කරනව අඩුයිනේ. අපිත් බණ අහන නිසා, ඔබ බණ අහන නිසා නිරීක්ෂණය කරනව අඩුයි. නිදා වැටෙන අය නම් ඕන තරම් දකිනවා. නමුත් තවත් නොයෙක් ඉරියව් ඔය බණ අහන අය අතර තියෙනවා. ඒ ඉරියව් වලින් ඔවුන්ගේ සංසාරයේ ස්වභාවය ගැන නිහඬව කියාපානවා. භාග්‍යතුන් වහන්සේ මේක මැනවින් දන්න නිසා කරුණු කාරණා හරියටම අපිට පැහැදිලි කළා. ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ පුද්ගලයෝ මේසා දීර්ඝ සංසාරේ මේ වාගේ නොයෙක් නොයෙක් ආත්ම භාව වලට මාරු වෙවි මාරු වෙවි ආවා. එහෙම ඇවිල්ලා මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට බණ අහන්න එන්න තරම් වාසනාව උදා කරගත්තා. නමුත් ඔවුන් හරියට බණ ඇහුවේ නැහැ. ඒකටත් හේතු තියෙනවද ස්වාමීනි තව කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ඔව් ආනන්ද, ඒකටත් හේතු තියෙනවා. මේ සංසාරේ ඉපදිච්ච ආත්මවලින් වැඩි ආත්ම භව ප්‍රමාණයක් අබුද්ධෝත්පාද කාලවලමයි උපදින්නේ. ඒ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මනුස්ස ජීවිත ලැබුවත් ඔවුන් අර්ථයක් ධර්මයක් දන්නේ නැහැ. නොයෙක් අල්ලාප සල්ලාප කිය කිය තිරස්චීන කතාවල් වල යෙදෙමි, වචනයෙන් කරන වැරදි සියල්ලම කරමි කාලය ගත කරනවා. ආන්ගේ තිරස්චීන කතාවල නිරත වෙමින් කල් ගත කර කර කල් ගත කර කර සසර ගෙවපු නිසා බණ අහන්න ගියත් ඔවුන්ට බණ අහන්න හිත් දෙන්නේ නැහැ. ඔවුන් ඒ තිරස්චීන කතාවට තමයි කැමති. පින්නතුනි, පැයක බණක් අහන්න ගියහම හුඟක් අයට කොච්චර අමාරුද ඒ පැය වාඩි වෙලා නිදා බණ අහන්න. හැබැයි වෙනත් තැනක පිරිසක් එක්ක එකතු වෙලා වෙනත් කතාවකට වැටුණාම මේ සම්පප්‍රලාප
පරුස වචන පිසුන වචන මේ තිරස්චීන කතා මේවට යොමු වුණාම පැය ගණන් ගෙවලා දානවා සමහර වෙලාවට උදේට කඩපිලට ගියහම දවල් ආහාරයට ගෙදර යනකම් යන්නේ අයත් එක්ක නොයේ කතා බස්සල ඉදෙනවා එහෙම නැත්නම් තව ගෙදරකට ගිහිල්ලා හරි එහෙම කතා පටන් ගන්නවා නැත්නම් දුරකතන ඇමතුමක් දීලා කීප දෙනෙක් ගෙන්නගෙන එහෙම කතා පටන් ගන්නවා ඒ අතර රාරක්කු වුණෝ විනෝදේ පිණිස තව නොයෙක් දේවල් කරනවා එහෙම අය තමයි අදත් සමාජය අපට වැඩිපුර දකින්න ඉන්නේ එහෙම නේද හිතලා බලන්න අන්න ඒකයි මේ ඇයට මේක විදිහට බණ අහන්න බැරි ආනන්දෙන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ හරියට නිකන් අහස් ගංගාව බිමට කඩා වැටෙනා වගේ කන්දක් මුදුනේ ඉඳලා එක දිගට දියැල්ල කඩා වැටෙනා වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මහනෙල් මල් සුවඳ පිට කරමින් දේශනා වෙන බණපද මනවින් බණ අහන සත්වයන්ගේ ඇට මස් නහර සිඳගෙන ගමන් කරනවා ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව බණ අහන පුද්ගලයාට හැම පැත්තෙම දැනෙනවා තමන්ට දේශනාව කරනවා වගේමයි හිතෙන්නේ තමන්ගේ අඩුපාඩු ටික දැනගෙන තමන්ගේ මූණ දිහා බලාගෙනම තමන්ටම කතා කරනවා වගේ තේරෙන්නේ ස්වාමීනි ඒ තරම් අපූර්ව වූ දේශනාවක් භාග්‍යතුන් වහන්සේ සිදු කරන වෙලාවෙත් මොවුන්ට බණ අහගන්න බැරි වුණා ඒ ස්වාමීනි කියලා අහපුවාම අපේ භාග්‍යතුන් වහන්සේ ගාථා රත්නයක් දේශනා කළා ඒ ගාථා රත්නේ තමයි අපි මුලින් ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ නත්ති රාග සමෝ වග්ගී ආනන්ද ඔවුන්ට ධර්ම ශ්‍රවණය කරන්න බැරි වෙන්න එක හේතුවක් තමයි රාගය සසර පුරා ප්‍රගුණ කරගත්ත රාගය ආනන්ද මේ රාගය තරම් ගින්නක් මේ ලෝකේ වෙන තවත් නැහැ රාගය කියලා කියන්නේ මහත් වූ ගින්නක් සත්ව ශරීරයේ තුල නිරන්තරයෙන් ඇවිලෙන දවන ගිනි 11ක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ගිනි 11න් රෑ දවල් සත්වයා පිච්චෙනවා ඒ 11 ගින්නෙන් එකක් තමයි පින්නතුනි රාගය කියලා කියන්නේ. ඊටාම භයානක ගින්න. සඳහන් කරනවා ලෝකේ ප්‍රකෘති ගින්න යමක් දැව්වහම දැවුන දේවල් වල අලුවක් ඉතුරු වෙනවා. අලුවක් තියෙනවා. හැබැයි රාග ගින්න කියලා කියන්නේ අලුත් නැතුවම සත්වයා දවල දානවා ඒක තමයි රාග ගින්න ස්වභාවය තවත් විදිහකට පැහැදිලි කළා යම් දෙයක් නිසා ගිනි ඇවුලුනොත් මුලින්ම ඒ ගින්න මොකද කරන්නේ ඒ ගින්න හටගන්න හේතු වෙච්ච දේවල් ටික තමයි මුලින්ම දවන්නේ මුලින්ම දැවෙනවා අන්න ඒ වගේ යමෙකුගේ චිත්ත සන්තානය තුළ රාගය තියෙනවා. රාගය ඉපදුන පුද්ගලයා දවල හලු කරලා දාන ස්වභාවයක් මේ රාගය තුළ තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. කල්පාන්තේ හටගන්න ගින්නක් තියෙනවාද. සූර්යන් හත් දිනෙකගේ උදාව නිසා කල්පාන්තයේදී මේ සියල්ලම ගින්නෙන් දවලා
විනාශ කරලා දානවා. ආන් ඒ කල්පාන්ත මහගින්න මොන තරම්නම් භයානකද සඳහන් කරනවා පින්නතුනි. කප නැසෙන්න ආසන්න කාලේ ඉතා දුක්ඛිත ස්වභාවයෙන් දෙවියෙක් ලෝක සත්වයන්ට කියනවා කියලා. අහවල් කාලේ කල්පේ නැසෙනවා ඒ මහා භයානක ගින්නට දුකට හසු වෙන්න එපා කියලා. පින්නතුනි කල්පාන්ත මහගින්න අපේ බණපති සඳහන් කරන්නේ සප්තසූරියත් ගමන සූත්‍ර දේශනාවේ විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා මේ සූර්යෝ හත් දිනක් උදා වීම නිසා මේ මුළු විශ්වයම ගිනි අරගෙන පිච්චෙනවා කියලා. විශේෂයෙන් දෙවියෙක් අන්තර් කල්පයක් නැසෙනකොට තමයි ලෝකයට කියාගෙන යන්නේ අහවල් කාලේ කප නැසෙනවා. මහා කල්පය විනාශ වෙන හැටිත් එහෙමම දැනුවත් වෙනවා. පින් ඇති අය වහ වහ කුසල් රැස් කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා කල්පාන්ත මහගින්නෙන් විනාශ නොවෙන තැන්වලට ගමන් කරනවා. නමුත් මෙතනදී ඒ පිළිබඳව සඳහන් කරන්න කරුණු බොහොම තිබුණා. රාගගින්න පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණා ටිකයි අපි සාකච්ඡා කරන්නේ. ඒ කල්පාන්ත මහගින්නටත් වඩා මේ රාගගින්න හරි භයානකයි කියලා දේශනා කළේ. ඇයි? කල්පාන්ත මහගින්න කාලයකට විතරනේ පින්නතුනි හටගන්නේ. කප නැසෙනා කාලෙට විතරයි ඒ මහගින්න ඇති වෙන්නේ. එහෙම නෙමෙයි රාගගින්න උදේද දවල්ද රෑද කියලා ભેදයක් නැහැ. සත්වයාගේ චිත්තසංතානයේ රාගගින්නෙන් නිතරම දවනවා. නිතරම පුච්චනවා. සත්වයා හැම වෙලාවෙම රාගයෙන් දැවෙනවා කියන කාරණාව ඊ සඳහන් කරන්නේ. රාගයෙන් දැවෙන සත්වයාගේ ජීවිතය විනාශ වෙනවා. එකට කියව ආයුෂය විනාශ වෙනවා. වර්ණය විනාශ වෙනවා. සැපය විනාශ වෙලා යනවා. ඇයි රාගයෙන් දැවෙන සත්වයාගේ ආයුෂය වර්ණය සැපය විනාශ වෙලා යනවා කියලා සඳහන් කළේ. ඇයි පින්නතුනි මේ ලෝකේ අපි ඕන තරම් දකින්න රාගයෙන් රත් වෙච්ච අය. ඒ රාගික ගින්න නිසා සියදිවි හානි කරගන්න අවස්ථා කොච්චර තියෙනවද? ඒ ගින්න ඉවසන්න බැරුව කලක් තිස්සේ තමන් සමග ප්‍රේමයෙන් වෙලිලා හිටපු අය හදිස්සියෙම දැනගන්න ලැබෙනවා තමන් අත්හැරලා කියලා. තමන්ට පිටුපානවා කියලා. දැන් තමන් ගැන සැලකිල්ලක් නැහැ කියලා. කෙනෙක් තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනවද? නෑ පින්නතුනි. තව කෙනෙක් අත්හැරලා නිදහස් වෙනව නෙමෙයි. ඔහු හෝ ඇය කෙනෙක් අත්හැරලා තව කෙනෙක් සම්බන්ධයෙන් රාගයෙන් බැඳෙනවා. එතකොට මුල් පුද්ගලයා ඒ වේදනාව නිසා දැවෙනවා, තැවෙනවා, විනාශ වෙනවා. ආර්ථිකයෙන් විනාශ වෙනවා. ඇයි මේ කාරණාම කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා? ධනෝපායන ක්‍රමවලට යන්නේ නැහැ. තවත් සමහර අය උපයලා තියෙන යම් ධනයක් තියනවාද රාගය නිසා ඒ ධනය ඔක්කොම විනාශ කරගන්නවා. රාගය නිසා ඒ ධනය දෙනවා. ඒ ධනය වියදම් කර කර අයාලේ යනවා. ධනෙන්ද පිරිහෙනවා. තමන් කැමති අයගෙන් වෙන් වෙන්න සිද්ධ වුණ නිසා ඔහු සියදිවි හානි කිරීම ආදී දේවල් කරගෙන ආයුෂයෙන්ද පිරිහෙනවා. සමහර වෙලාවට රාගික ගින්න තව තව උත්සන්න වෙලා
වසර ගණනාවක් ජීවිත කාලය තමන් ඇලුම් කරපු තමන් ප්‍රිය කරපු අය මරලා දාන්නත් යදිනවා. මේ ඇසුරු කරන කාලේ මොනව කියන්නේද? කොහොම කතා කරන්නේද? කොයි විදිහට රකින්නේද? නමුත් රාග ගින්න උත්සන්න වෙච්ච නිසා තමන්ව කාලයක් තිස්සේ ආරක්ෂා කරපු ඒ දේවල් තමන් විසින්ම විනාශ කරලා දානවා. තමනුත් වෙනසෙනවා එහෙම කරලා. තව කෙනෙකුට පිහියෙන් ඇනලා තමනුත් වහබනවා. තව කෙනෙකුට වහදීලා තමනුත් තවත් කිසියම් අනතුරක් කරගෙන තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. ඒ ප්‍රායෝගිකව අපිට ඕන තරම් මේ දේවල් දකින්න තියෙනවා. අන්න ඒ නිසා රාග ගින්න හා සමාන ගින්නක් නෑ. ආයුෂයෙන් පිරිහෙනවා, වර්ණයෙන් පිරිහෙනවා. රාගය ගැනම කල්පනා කරන්න ගිහිල්ලා ඒ පිළිබඳවම පශ්චත්තාපයට පත්වෙවි. ආහාර පානවත් අනුභව නොකර ඒ පුද්ගලයා තමන්ගේ ශරීර වර්ණයෙන් රූප ස්වභාවයෙන් පිරිහිලා යනවා. ධන ධාන්‍ය ආදියත් විනාශ කරගන්නවා, ජීවිතෙත් විනාශ කරගන්නවා. අන්න ඒ නිසා දේශනා කළා, හැම මොහොතේම තමන් තුළ බුරබුරා නැගෙන මේ රාග ගින්න කල්පාන්ත ගින්නට වඩා හරි භයානකයි කියලා. පින්නතුනි, ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මේ දේශේ පිළිබඳව. දේශය කියලා කියන්නේ ඒ වගේම භයානක දෙයක්, ඒ වගේම භයානක තත්ත්වයක් දේශය තුලක් තියෙනවා. අපි මුලින් සඳහන් කළානේ එකොළොස් ගින්නක් පිළිබඳව. මේ එකොළොස් ගින්නේ තව එක අංගයක් තමයි මේ දේශය කියලා කියන්නේ. නත්ති දෝස සමෝ ගහු, මේ දේශය සමාන වූ දෙයක් මේ ලෝකේ තව නැති තරම්. දේශයත් ගින්න, හරි භයානක ගින්න. මේ දේශය තුලින් සත්වයා විනාශ කරන්න පටන් ගත්තාම හැම පැත්තෙම විනාශ කරනවා. දේශ ගින්න නිසා සත්වයා ආර්ථික අතින් විනාශ වෙනවා, කායික වශයෙන් රූපමය වශයෙන් විනාශ වෙනවා, බලයෙන් ශක්තියෙන් පිරිහිලා යනවා. එහෙම සඳහන් කළේ. දේශය නිසා ආර්ථික අතින් විනාශ වෙනවා. ඒ තරහ ගියපු මිනිස්සු තමන් බොහෝ වියදම් කරලා අරගත්ත සමහර වස්තු විනාශ කරලා දානවනේ. තමන්ම මහන්සි වෙලා, තමන්ම දුක් විඳලා, තමන්ම ණය වෙලා තමන්ගේ ගෙදරට අරගත්ත නොයෙක් උපකරණ, තමන්ගේ පරිහරණය සඳහා අරගත්ත නොයෙක් දේවල් කඩලා බිඳලා විනාශ කරලා පුළුස්සලා දානවා සමහර වෙලාවට. ඒ වගේම තමයි පින්නතුනි, යමෙක් ද්වේෂයෙන් යුක්ත වෙනවා නම් ඒ පුද්ගලයාගේ මුහුණවත් බලන්න ප්‍රිය බවක් නැහැ. නහර වැලි ලිප්පිලා, ඇස් දෙක රතු වෙලා, මුහුණ කළු වෙලා, කිසිම ප්‍රියමනාප බවක් නැහැ. ඉතින් අන්න එහෙම වෙන්න වෙන්න රූප ස්වභාවයත් ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. මෙලොව විතරක් නෙමෙයි, පරලොවත් එහෙමයි. සමහර වෙලාවට අපි දකිනවා විරූපී පුද්ගලයෝ, ඊටාම විරූපී ශරීරයක් තියෙන. එහෙම විරූපී වෙලා ඉපදෙන්න මේ ද්වේෂය බලපානවා. සමහර අයගේ රතු පාට ඇස්, නහරවල් ඉලිප්පුණු ප්‍රිය මනාප බවක් නැති මුහුණු තමන් සංසාරී
ගතකරපු හැටියටම තමයි ලැබිලති. මල්ලිකා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් කාරණා රැසක් ඇහුවා නොයෙක් කාරණාවල් සම්බන්ධය. අන්න ඒ අතර ඉතාම ලස්සන රූප සම්පත්තියක් ලබන්ඩ සසර කරයුතු කුසල කර්මයෙන් මොනවද කියලත් ඇහුවා. මල්ලිකෝවාද සූත්‍රයේ සඳහන් ඉතා ලස්සන සුන්දර පෙනුමක් සහිතව උපදින්ඩ මෛත්‍රී ගුණේ හරි වටින බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කාරණාව තමයි මෛත්‍රිය. එනම් ද්වේෂ නොකරනවා නම් මෙත්තා සහගත සිතින් යුක්තව කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා ඊළඟ උපදින ආත්මවල බොහොම ප්‍රියමනාප මුහුණක් සහිතව උපදින කෙනෙක් බවට පත් වෙනවා. එනම් මේ රූපයෙන් පිරිනවා ද්වේෂය නිසා. විශේෂයෙන් සඳහන් කළා ද්වේෂය කියලා කියන්නේ දැහැගන්නා ස්වභාවයක් තියෙන දෙයක්. දැහැගන්න බවක් ද්වේෂය තුළ තියෙනවා කියලා. ඇයි මේ දැහැගන්න බවක් තියෙනවා කියලා කියන්නේ? පින්නතනේ ද්වේෂය අකුසලයක් බවත්, ද්වේෂය තමන්ට හානිකර බවත් මේ තරහ යන අය නොදන්නව නෙමෙයි, දන්නවා. බණ දහම් අහනවා, පොතපත කියවනවා, සිල් සමාදන් වෙනවා, ගුණධර්ම පුරනවා. නමුත් තවත් හුඟක් තරහත් යනවා. නමුත් අර පොතපත ඇසුරු කරනකොට, බණ දහම් අහනකොට ද්වේෂය භයානකයි කියන කාරණාව අහලා තියෙන නිසා සමහර වෙලාවට තනියම කල්පනා කරනවා ආයෙනම් කේන්ති ගන්නේ නැති. උත්සාහ කරනවා කේන්ති ගන්නේ නැතුව ඉන්නේ. ආන් එහෙම උත්සාහ කරනකොට එක්කෝ සමාජයේ සිදුවෙන දෙයක් තුළ, නැත්තං තමන්ගේ ගෙදර අයගේ කටයුත්තක්, දරුවන්ගේ කටයුත්ත, මේ කිසියම් කාරණාවක් නිසා කොච්චර ඉවසන්න උත්සාහ කළත් දන්නෙම නැතුව දේශය ඇවිසිලා ඇතුළතින් තමාව දවන්න පටන් ගන්න. ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙවි අන්තිමට වචන බවට පත් වෙලා ඉස්සරහට එළියට එනවා. වචන බවට පත් වෙලා එළියට ආවා. තවත් දේශයේ උත්සන්න වෙනකොට වටපිට බලනවා. දණ්ඩක් මුගුරක් අහුනොත් අරගන්නවා. ගහන්න වගේ හදනවා. තවත් උත්සන්න වෙනකොට පහර දෙනවා. එතකොට දැන් බලන්නකෝ, දැන් තරහා ගන්නෙම නෑ කියලා හිතාගෙන හිටපු කෙනාගේ කේන්තිය අවුස්සන්න හේතු වෙන කාරණා දැක්කහම ඉවසන්න බැරුව චිත්ත සන්තානය තුළ දේශය උපදවනවා. ඒ කියන්නේ කොයි තරම් මිදෙන්න උත්සාහ කළත් සත්වයා ඩැහැගන්න ස්වභාවයක් දේශ ගින්නින් පුළුස්සන ස්වභාවයක් මේ දේශය තුළ තියෙනවා. හරි භයානක කුසල කර්මයක්. මරණසන්න කාලී ද්වේෂයක් ඇති වුණොත්, ද්වේෂ සිතින් මරණයට පත් වුණොත් ඊළඟ උපත කොයි වගේද කියන කාරණාව ධර්මයේ සඳහන් කළා. කොච්චර ගුණ ධර්ම සම්පූර්ණ කරලා තිබුණා ද්වේෂ සිතින් මැරෙන්න වුණොත් පින්තුනි විෂ සහිත සතෙක් වෙලා තමයි උපදින්නේ. නායක පොළඟේ කොන කටුවේ ගෝනුස්සේ මකුළුවේ මේවාගේ සත්තු වෙලා උපදින්න තියෙන ඉඩකඩ ඉතාම වැඩි. එතකොට දැන් තේරෙනවද ද්වේෂය ඔබට තිළින කරපු දේ මොකක්ද කියලා? තිරිසං අපායේ දුක්ඛිත උපතකට ඇදලා දාලා. තිරිසං අපායෙන් විතරක් නවත්තනවා නම් කමක් නැහැ, මහා නිරේවල් වලටත් අරගෙන යනවා ද්වේෂය. අන්නේ නිසා නත්ති දෝෂ සමෝගහ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නත්ති මෝහ සමෝජාලං.
මෝහය හරියට දැලක් වගේ කියලා. පිනතනේ දැලකට බැඳුනහම ගැලවෙන්න හරි අමාරුයි. ආන් ඒ නිසා ඒ වගේ තමයි මේ මෝහය නැමති දැල. ඒ දැලට පැටලිච්ච කෙනාට ඒ දැලෙන් ගැලවෙන්න හරි අමාරුයි. මුලාව, මෝඩකම, අඥානකම මේ ආදි වශයෙන් මෝහය කියන කාරණාව තව අර්ථ ගන්වන්න පුළුවන්. මුලාව, මුලා වෙලා, රැවටිලා අපි නොයෙක් දේවල් වලට මේ ලෝකේ රැවටිලා ජීවත් වෙනවා. මුලින්ම සඳහන් කළු කෙනෙක් තමන් මැරෙනවා කියන කාරණාවවත් හරියට දන්නේ නැහැ. තමන් මැරෙනවා කියන කාරණාවවත් දන්නේ නැහැ. මැරෙන බව අමතක වෙලා ජීවත් වෙනවා වගේ. අන්න ඒ නිසා මේ ජීවිතෙන් පස්සේ යන්න තව ගමනක් තියෙනවා. ඒ ආයුතු තැන්වලට යමක් සම්පාදනය කරගන්න ඕන. පෙර මා විසින් සම්පාදනය කරගත්ත දේවල්, ප්‍රැස් කරගත්ත කුසල ධර්ම, ඒ කුසල ධර්ම වලට අනුව තමයි අද මේ ජීවිතේ ගෙවෙන්නේ. මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ සසර සිල් රැකගත්ත නිසා. අඩුපාඩුවක් නැතුව ධන ධාන්‍ය හම්බ වුණේ සංසාරේ දන් දීලා තියෙන නිසා. එහෙමනම් මේ ජීවිතෙත් දන් දෙන්න ඕනේ. මේ ජීවිතෙනුත් සිල් රකින්න ඕනේ. එහෙම කල්පනාවක් නෑ පින්නතුනි. දන් දෙන අයව විවේචනය කරනවා. සිල් ගුණ පුරන අයට සමච්චල් කරනවා. එහෙම ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. සමහර අය දන් දෙනවා. හැබැයි සිල් නෑ. එහෙම පිරිසකුත් ඉන්නවා. අපි පව් කරන්නේ නැත්තම් මොකටද සිල් රැකින්නේ? අපේ සිල් නිකම්ම රැකිලයි තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් රැකගන්න දෙයක් නැහැ කියලා හිස් පුහු තර්ක මතවාද ගොඩනගෙන අය අපේ සමාජය තුළ ඉන්නවා. මෝහයෙන් මුලා වෙලා කළ යුත්ත, නොකළ යුත්ත, විය යුත්ත, නොවිය යුත්ත, හරි මොකද්ද, වැරදි මොකද්ද, මේ එකක්වත් ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ආන් ඒක නිසා තමන් විසින් ගොඩනගා ගත්ත මතවාද සමුදායක් මත පිහිටලා ධර්මයෙන් ඈත් වෙලා ජීවත් වෙන පිරිස. දැලට බැඳුන සත්වයාට ගැලවීමක් නැහැනේ පින්නතුනි. දැලට අහු වුණාට පස්සේ ඔහුට නියත මරණය උරුමයි. මේ මෝහයේ නැමැති ජාලයේ පැටලිච්ච පුද්ගලයා තමන් දන්නේම නැතුව විනාශය කරා ගමන් කරනවා. තමා විසින් තමාගේ විනාශය ලං කරගන්නවා. තමාගේ විනාශය වෙනුවෙන් ඔහු බොහෝ කැපකිරීම්ද කරනවා. ධර්මය පිළිබඳව කරුණු දක්වනකොට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පිරිසිදු ධර්මය හුඟාක් දෙනා වැරදියට තේරුම් අරගන්නවා. භාග්‍යතුන් වහන්සේ අර්ථ ගන්වලා තියෙන වෙන දෙයක්. නමුත් අපි ඒක හරියට ඉගෙන ගත්තේ නැති නිසා අපි තේරුම් ගන්න වෙන විදිහකට, අපිට තේරුණ විදිහට එතන ඉඳලා ධර්මයට අර්ථ සපයන්න පටන් ගන්නවා. නමුත් ඒක භාග්‍යතුන් වහන්සේගේ මතය නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි. නමුත් ඒක හරි කියලා හිතාගෙන ඉන්න අපි ඒකට අපේ අදහසුත් කලවම් කරලා වැරදි දෙයක් ග්‍රහණය කරගෙන වැරදි දෙයක් මත පිහිටලා කටයුතු කරලා නිරන්තරයෙන් දුක්ඛිත ජීවිතයක් උරුම කරගන්නවා. තමාවම විනාශ කරගන්නවා. සම්මාදිට්ඨියට එන්නේ නැති ධර්මයේ සම්බන්ධයෙන් කරුණු පෙන්නකොට එහෙම අවස්ථාව ඕන තරම් තියෙනවා. පින්නතුනි
අපේ කාලාම සූත්‍රයේ කොයි තරම් වැරදි විදිහට අර්ථ ගන්නවනවද කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරනවද කොයි තරම් වැරදි විදිහට විග්‍රහ කරලා පොත්පත් ලියලා තියෙනවද ඒ ආශ්‍රේ නමුත් ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් නෙමෙයි හුඟක් පොත්පත්වල තියෙන්නේ වැරදි විදිහට අරන් සමහර අය කියනවා කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවලු භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් බුදු මුවින් දේශනා කළා කියලා සඳහන් කරලා තිබුණත් පිළිගන්නේ පා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා පින්තුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේත් පිළිගන්නේ එපා නම් අපි කවුරු දේශනා කරපු දේවල්ද පිළිගන්න ඕනි ලෝක සත්‍යයට දහම් දේශනා කරලා ලෝක සත්‍යය සසරින් එතර කරවන්න තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ බුද්ධත්වයේ ලබාපු කාලී සෑම බුදුරජාණන් වහන්සේ නමකටම වගේ දහම් දෙසීම සම්බන්ධයෙන් මොහොතකට සුළු මෙලිකම බුදුරජාණන් වහන්සේට ඇති වෙනකොට මහා බ්‍රහ්ම රාජයා බඹලවින් නික්මිලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා දන බිම තියලා දෝත නලල මත තියලා ආරාධනාවක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යයන්ට ධර්මයේ දේශනා කරන්න ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා කියලා එහෙමත් මුල්ම ආරාධනාව කරලා මේ ධර්මයේ දේශනා කෙරෙව්වේ අන්තිමට එයවත් පිළි නොගත යුතුයි මහණෙනි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනායි කරයි කියලා හිතෙනවද එහෙම දේශනාවක් නැහැ පින්නතුනි තව සඳහන් කරනවා ලොකු හාමුදුරු කෙනෙක් කිව්වත් පිළිගන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරන්නේ බෞද්ධ නොවන පිරිසකට ලොකු හාමුදුරු කෙනෙක් කියලා කිව්වත් එතන සඳහන් කරලා තියෙන්නේ මේ ශාසනයේ ඉන්න ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නෙමෙයි අන්‍ය ආගම් වල ඉන්න ප්‍රධානියෝ සම්බන්ධයෙන් පිටකයෙන් ආ පමණින් පිළිගන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා කියලා දේශනා කරනවා දේශනා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා පිනතුනි එහෙම තියෙනවා මා පිටක සම්ප්‍රදානේන කියලා පිටක සම්ප්‍රදායෙන් ආවත් පිළිගන්න එපා කියලා ඒ කියන්නේ මේ අපේ ත්‍රිපිටකයෙන් ආවත් පිළිගන්න එපා කියලා නෙමෙයි අපේ ත්‍රිපිටකේ විතරක් නෙමෙයි මේ ලෝකේ පිටක තියෙන්නේ තව ආගම් වල තව පිටක තියෙනවා ඕන තරම් අපේ බුද්ධ ආගමේ විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ තවත් නොඑක් විෂයන්ට සම්බන්ධ සූත්‍ර ඕන තරම් තියෙනවා ඔබ හොඳට දන්නවා ගණිතයේ නැමැති විශේෂ සූත්‍ර තියෙනවා විද්‍යාවටත් සූත්‍ර තියෙනවා බුද්ධ ආගමට විතරක් නෙමෙයි සූත්‍ර තියෙන්නේ ආගේ නිසා මේ සඳහන් කරලා තියෙන ඒ අන්‍ය වූ මිත්‍යා දෘෂ්ටික පිටක වලින් ආවත් පිළිගන්න එපා කියන කාරණාවයි මොකද මුලින් සඳහන් කළේ ඒකයි බෞද්ධයන්ට නෙමෙයි දේශනා කළේ කියලා නමුත් හරියටම කාරණාව අර්ථයෙන් අර්ථේ තේරුම් නොගත්ත නිසා භාග්‍යතුන් වහන්සේ මෙහෙමත් දෝෂණා කරලා තියෙනවා කියලා අමූලික චෝදනා එල්ල කරනවා භාග්‍යතුන් වහන්සේ කොයි තරම්නම් අකුසල් කන්දරාවක් මේ මුලාව නිසා රැස් කරගන්නවද ආන්ගේ හිඳයි දේශනා කළේ මෝහය නම් දැල කියලා ඊළඟට පින්නතුනි අවසානයේ දේශනා කොට වදාලා මේ තණ්හාව ගඟක් වගේ කියලා තණ්හාව කියන කාරණාව හරියට ගංගාවක් වගේ නත්ති තණ්හා සමා නදී තණ්හාව නදියක් වගේ තණ්හාව හා සමාන නදියක් තව නැහැ කියලා දේශනා කරන්නේ මෝහය හා සමාන බැම්ම නැහැ කියලා දේශනා කළා වගේම
තණ්හාව හා සමාන නදියක් නැහැ කියලා දේශනා කරනවා. පින්තුනි නදීන් කියලා කියන්නේ ගංගාවන්ටනේ. හැම තැනටම වැටුණ වතුර ගලාගෙන ගලාගෙන එනවා. දිය ඇලි වලින් වැටෙන වතුර ගලාගෙන ගලාගෙන ඇවිල්ලා ඒ දිය පහර ලොකු වෙලා මහ ජල කඳක් ගලාගෙන යනකොට අපි කියනවා ගඟක් කියලා. හැබැයි මේ ගංගාවල් වල වතුර වැඩිපුර තියෙන කාලයක් තියෙනවා. වතුර මධ්‍යමව තියෙන කාලයක් තියෙනවා. වතුර හිඳෙන කාලයක් තියෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. තණ්හාව කියන ගඟ එහෙම වෙනසක් නැහැ. එන්න එන්න වැඩෙනවා පින්තුනි. තණ්හාව වියලිලා තණ්හාව අඩු වෙලා තියෙන කාලයක් නැහැ. එන්න පුතග්ජනයාගේ තණ්හාව වැඩිනවා. දූ දරුවෝ ඉන්නවා. ස්වාමි බිරිඳවරු ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා. යාන වාහන තියෙනවා. ආහාර පාන ඇඳුම් පැළඳුම් ඇති තරම් තියෙනවා. මේ සියලුම දේවල් Tamante තිබුණත් ඇති වෙලා තියෙනවද සත්වයන්ට? කෝරව්‍ය රජුරුවන්ගෙන් රට්ටපාල මහරහතන් වහන්සේත් ඇහුවේ ඒකයි. සත්වයට ඇතිවීමක් නැහැ. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? එතකොට අහනවා රට්ටපාලයන් වහන්සේ මහරජතුමනි, ඔබට විශ්වාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ලා කියනවා අහවල් ප්‍රදේශයේ රාජ්‍යයක් තියෙනවා නැත්නම් ජනපදයක් තියෙනවා, රජු දුරුවලයි, එහෙම නැත්නම් පාලකෙක් නැහැ, අපි ඒ ජනපදේ යටත් කරමුද කියලා. මොකද මහරජ කියන්නේ? යටත් කරනවා ස්වාමී. සිව් දිසාවම ගැන එහෙම සඳහන් කරනකොට ඔබ එපා කියනවාද? නෑ ස්වාමීනි, සිව් දිසාවේම තියෙන ඒ රාජ්‍යයන් මගේ රාජ්‍යයට ඇඳගන්නවා. සායිරෙන් එතර එවන්ම අරාජික රාජ්‍යයක් තියෙනවා, ඒකත් ඕනම් අත්පත් කරගන්න පුළුවන් කියලා සඳහන් කරාම ඇති කියලා කියනවාද මෙතන තියෙන දේවල්? නෑ ස්වාමීනි, ඒ එතරත් තියෙන දේවල් අත්පත් කරගන්න කැමති. එතකොට කෝරව්‍ය රජුරු සාගරයෙන් මෙතරත් එතරත් බලපරාක්‍රමයේ පවත්වන රජෙක් බවට පත් වෙනවා ස්වාමීනි. රහතන් වහන්සේ අහනවා මහරජේ, එතකොට දැන් ඔබට ඇති වෙලාද? ඇතිවීමේ සීමාවක්. අන්න ඒක නිසා තණ්හාව කියලා කියන්නේ රෑ දවල් දෙකේ පිරීලා ගලන ගඟක් වගේ. අපේ තණ්හාවේ ස්වභාවය එහෙමයි. අන්න ඒ නිසා ඒ තණ්හාවෙන් විදිලා තණ්හාව ශේ කරලා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලක් හදාගන්න හැම කෙනෙක්ම වීරිය වඩන්න ඕන පින්නතුනි. උත්සාහ කරන්න ඕන. රාගය හා සමාන ගින්නක් නැහැ. දේශය හා සමාන දැහැගැනීමක් නැහැ. මෝහය හා සමාන බන්ධනයක් නැහැ, දැලක් නැහැ. තණ්හාව හා සමාන ගඟක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මෙයින් එතර වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මේ සත්වයා සංසාරයෙන් එතර යන වැඩපිළිවෙලට එන්නේ නැත්තේ සසර පුරාම සසරින් මිදෙන වැඩපිළිවෙලක නොහිටි නිසයි කියලා ආනන්ද හාමුදුරන්ට කරුණු පැහැදිලි කරලා මේ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. එහෙමනම් පින්නතුනි, ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි දේශනාව නතර කරමු. මේ කරුණු කාරණා තේරුම් අරගෙන ජීවිතයට ගලපගෙන අත්දැකීම් ලබාගෙන අවබෝධ කරලා එයින් මිදිලා සසරින් එතර යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා බටුවිට පදිංචි දුමිනි මුරගේ සහ හරිඳු මුරගේ වෙන්තර පදිංචි ඉශානි හෙන්නායක යන මහත්ම මහත්මීන් වගේම ශාලාව පදිංචි බාලසූරිය පවුලේ සාමාජිකයින්
පොළබඩුව පදිංචි රශ්මි පවිත්‍රා වැල්මිල්ල පදිංචි අනුෂා ඉන්දීවරි ආටිගල පදිංචි ආයේෂා සඳරුවනි බැල්ලවිටිය පදිංචි ගයත්‍රී සමරරත්න හෝමාගම පදිංචි තෙලිනි පෙරේරා කුඹුක පදිංචි ගයත්‍රී ජයවර්ධන ඇඹුල්ගම පදිංචි ජයසූරිය පෞලි සමාජිකයින් කෑගල්ලේ පදිංචි දිසානායක පෞලි සියලු දෙනා කොස්ගම පදිංචි සේපාලිකා අකරවිට ඇල්ගම පදිංචි උදයන් ප්‍රියදේව යන මහත්ම මහත්මීන් විසින් අද ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබනවා. හොරණ පදිංචි දුමිනි හරිඳු ඉෂානි රශ්මි අනුෂා ප්‍රභාෂිනි තිලිනි ගයත්‍රි හංවැල්ලේ පදිංචි බාලසූරිය පවුලේ සියලු දෙනා සඳරුවනි ජයසූරි පවුලේ සියලු දෙනා දිසානායක පවුලේ සියලු දෙනා පිනතිනි මේ සියලු දෙනාගේම උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. මේ භවයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සුජීවත සිටින මව්පියන්ට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම රශ්මි පවිත්‍රා මෙනවියගේ ආදරණීය පියාණන් ලලිත් ප්‍රේමතිලක මහතාට සහ ගයත්‍රි ජයවර්ධන මහත්මියගේ මෑණියන්ටත් අනෝමාකී පෙරේරා මහත්මියට පින් අනුමෝදන් කිරීමත් කෝටි ලක්ෂයක් සක්වල සියලු මාර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් සහම්පති සනං කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්මරාජයන් වහන්සේලාටත් සුද්ධාවාස වාසී බ්‍රහ්මලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේටත් උපුල්වන් දේවතාවුන් වහන්සේටත් සතරවරන් දෙවි මහරජවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජයන්න් වහන්සේටත් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. දේශකයන්න් වහන්සේට රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. අප විසින් මේ දීර්ඝ සංසාරයේ පුරාවට මේ පරලෝකීය අප නමින් මේ දීර්ඝ සංසාරයේ පුරාවට මේ පරලොව ගිය සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පින්නතුන්ට පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ හැම කෙනෙකුටමත් රත්නත්‍රි අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.